ඇයිබන් සුබම සුබෝ දැසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද බොහොම වටිනම දෙයක් බොහෝ දෙනෙක් මහන්සි වෙන කතාවක් මේක අද වෙද්දි සමහරු ආයුධම්පත් යොමු කරලා මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න දෙයක් ඒ තමයි මේක එක්තරා විදිහක යුද්ධයක් බවට පත් වෙනවා ඒ කියන්නේ කොහොමද තමන්ගේ දරුවව පාසලකට ඇතුළත් කරගන්නේ කියන කාරණය එදා ඉඳන් අද වෙනතුරු ගත්තාම දෙමව්පියන්ට තියෙන ලොකුම හිසරදයක් ලොකුම බරක් බවට පත් වෙලා තියෙනවා ළගම පාසල හොඳම පාසල මේ වගේ සංකල්ප බිහි වුණත් බොහෝ දෙනෙකු බොහෝ විට උත්සාහ දරන්නේ ජනප්‍රිය පාසලකට නාගරිකව තියෙන පාසලකට කොච්චර දන්වල් ගෑන වෙනස් වුණත් කොච්චර දුර ප්‍රමාණය වෙනස් වුණත් කොහොම හරි තමන්ගේ දරුවව හොඳ ඉස්කෝලේකට දාගන්නවා කියන විදිහ සංකල්පයක් අපේ ඔළුව තියෙනවා. හැබැයි වර්තමානයේ වෙද්දී හැම පාසලකටම ලබා දිය යුතු පහසුකම් යම් යම් තැන්වල අඩුපාඩු ඇති. උපරිමෙන් ලබා දීලා තියෙන මොහොතකදී ළඟම පාසල හොඳම පාසල වෙලා තිබුණත් එක වසරට ළමොන් නැතුලත් කරගැනීමේ ක්‍රියාවලිය බොහොම සංකීර්ණයි, බොහොම තියුණුයි, ඒකේ ලොකු සටනක් තියෙනවා. ඒ නිසාම අපි අද හිතුවා පළමු වසරට ළමොන් නැතුලත් කරගැනීමේ මේ වන විටදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. සමහරුන්ට ලියුම් ලැබිලා ඇති, සමහරුන්ට ලියුම් ලැබිලා නැතුව ඇති, සමහර ඒවා ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රමවේදය කොයි විදිහටද මෙහි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සැකසීලා තියෙන්නේ, ලකුණු දීමේ ක්‍රියාපටිපාටිය කොහොමද, ප්‍රමුඛතාවය ලබා දෙන්නේ මොන කාරණාවලටද, ඔබ ආයුත්තේ කොහොමද, ඔබ සූදානම් විය යුත්තේ කොහොමද, මේ සියලු දේ පිළිබඳ අපි කතා කරනවා. සේම වර්තමානයේ වන විටදී අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ඇතිවුණා වූ ප්‍රගතිය සහ සුවිශේෂී වුණු දායාදයන් දරුවන්ට තිළින වුණා. වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනික ක්‍රමවේදය පිළිබඳ මේ සියලු දේ පිළිබඳ අද දවසේදී කතා කරන්න අපි ආරාධනා කළා. අධ්‍යාපන ශාස්ත්‍රය තුළ දැවැන්ත කාර්යභාරයක් එතුමන් නිෂ්ඨ කරනවා. ජාතික පාසල් අධ්‍යක්ෂවරයාගේ භූමිකාවේ සිටියා. ඒ වගේම වර්තමානයේ වෙන විටදී බස්නාහිර පළාත් සභාවේ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා බවට පත් වෙනවා. පී ශ්‍රීලාල් නෝනිස් මැතිතුමන්ට ආරාධනා කළා. අයිබෝන් අධ්‍යක්ෂමනි, මම ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට. අපි මුලින්ම පටන් ගත්තොත් දැන් එක වසරට ළමුන් නැතුලත් කිරීමේ ආයුධම්පත් බාර දුන්නයින් පස්සේ මේ වෙද්දි සමහරුන්ට ලියුම් ලැබිලා ඇති, සමහරුන්ට ලියුම් ලැබිලා නැතුව ඇති. කාල ප්‍රමාදයක් මොකක් හරි තියෙනවද, නැත්නම් ඒක පාසලෙන් පාසලට වෙනස් වෙනවද, ඒ ක්‍රමවේදෙ ඉස්සලා පැහැදිලි කරු. ඔව්, දැන් මේ වෙනකොට ලබන වර්ෂයේ පළවෙනි ශ්‍රේණි ළමයි තුලත් කරගැනීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. බොහොමයක් පාසල්වල චක්‍රයකට අනුව මේ වෙනකොට ආරම්භ කරන්න අවශ්‍යයි. ඒ අනුව පොදේ පළවෙනිම කරන්නේ දෙමාපියන් දෙනවත් කිරීමේ රැස්වීමක් කරනවා. ඒතකොට ඒකට අයිතුම් කරපු සියලුම දෙමාපියන් කැඳවනවා. රජුන් කර සියලුම දෙමාපියන් කැඳවලා පොදු රැස්වීමක් පවත්වන්න ඕන අපේ චක්‍රලේකේ දන්වලා තියෙන ආකාරයට. ඒ කියන්නේ අයිතුම්පත් දැමූ සියලු දෙනාමද නැත්නම් දෙපත් ඉතිපත් කර සියලු දෙනාම කැඳවලා පොදු රැස්වීමක් පවත්වන්න අවශ්‍යයි. ඒතකොට ඒ රැස්වීම දැන් ගොඩක් දුරට අවසන් කරලා තියෙනවා ගොඩක් පාසල්වල. ඒතකොට ඊළඟට සම්මුඛ පරීක්ෂණ කටයුතු, සම්මුඛ පරීක්ෂණ කටයුතු වලට ඉල්ලුම්පත්‍ර ලැබුණ තරංකාරී පාසල්වල ඉල්ලුම්පත්‍ර ලැබුණ ප්‍රමාණයෙන් අතර ගුණයක් තෝරගන්න සම්මුඛ පරීක්ෂණයට කැඳවන්න. එතකොට ගොඩාක් ඉල්ලුම්පත් ලැබෙන පාසල් සියලු දෙනාම සම්මුඛ පරීක්ෂණ කැඳවන්න බෑ. සහ හතර ගුණයක් තමයි තෝරගන්නේ තරංකාරී පාසල්වල. හතර ගුණයක් ඉල්ලුම්පත් ලැබුණ ප්‍රමාණයෙන් හතර ගුණයක් තමයි තෝරගන්නේ. එතකොට දැන් මේ යම් කෙනෙකුට කැඳවීමක් සිදු වුණේ නැත්තම්, ඒ කියන්නේ උතනදී සම්මුඛ පරීක්ෂණයට යනත් නොවීම ප්‍රතික්ෂේප වීමේ හැකියාවක් තියෙනවද අයදුම්පත? ඔව්, සම්පරික්ෂණයට කැඳවන්න නැතුවම ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඒකලෙන් දැනුම් දීමක් කරනවා. ඒ කුමන කාරණාද? පාසල ලැබුණ ඉල්ලුම් පත්‍ර ඔක්කොම සලකා බලලා සම්පරික්ෂණයට කැඳවිය යුතු ප්‍රමාණය තෝරගන්නවා. එතකොට ඒ එක එක ගණන 100 50 ගණන්නේ ආසන්නතාවේ. එතකොට මුළු ගානේ 50ම ආසන්නතාවෙන් ගන්න. ආසන්නතාවේ ලැබුණ ඉල්ලුම් පත්‍ර ප්‍රමාණය එකතු කරලා ඒ ලැබුණ ගානෙන් 50 හතර ගුණයක් තමයි කැඳවන්නේ සම්මුඛ පරීක්ෂණයට. එතකොට ඒ අනුව ජනප්‍රිය පාසල්වල ගොඩක් ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වෙන්න ඉඩකඩ තියෙනවා. ප්‍රතික්ෂේප වෙනාට ලිඛිතව දැනුම් දීමක් කරනවා. මේ කාරණ නිසා ප්‍රතික්ෂේප වෙන්නේ කියලා දැනුම් දෙනවා. ගොඩක් වෙලාවට මේ ප්‍රතික්ෂේප වෙන ප්‍රධානම හේතුව වෙන්නේ ආසන්නතාවයට අදාළ නොවීම. හොඳයි, මේ වෙන විටදී ඇතැම් පාසල්වල ආරම්භ වීති වෙනවා. අර ප්‍රතික්ෂේප වීම යම් ආකාරයෙන් ලිපියක් ලැබිලා නැත්නම් ඔබ හිතනවා ඇති ඔබ ප්‍රතික්ෂේප වුණාද නැද්ද කියන දේත් ඒක අධ්‍යක්ෂකව පැහැදිලි කරන දේ තමයි. ඔබ පැහැදිලිවම ලේඛනයක් කරා ලිපියක් කරා ඒ දැනුවත් කිරීම සිද්ධ කරනවා. දැන් කොයි විදිහටද සාමාන්‍යයෙන් පාසලේ සම්මුඛ පරීක්ෂණය සඳහා වුණු සංයුතිය සකස් වෙලා තියෙන්නේ පළමු වසරේ ළමුන් ඇතුළත් කර ගැනීම? ඔව්, පළමු ශ්‍රේණි ළමුන් ඇතුළත් කිරීම කාණ්ඩ කීපයක් යටතේ සිද්ධ වෙනවානේ. පළවෙනි කාණ්ඩ තමයි ආසන්නතාවය. ඒකට 150ක ළමුන් ප්‍රමාණය බඳවා ගන්න නියමිතයි. එතකොට ඊළඟට ආදි ශිෂ්‍ය
ප්‍රශ්නතයක් තියෙනවා ඊළඟට අධ්‍යන කාර්ය මණ්ඩලය තියෙනවා ඊළඟට සහෝදර පදනම තියෙනවා ස්ථානමාවර තියෙනවා විදේශ ගමන යටතේ ළමයි ඇතුළත් කිරීම කරනවා එතකොට ඒ අනුව තමයි 100 හැදෙන්නේ ඒක එක ගණන වලට 100ට ගන්නක් වෙන වෙනවා උදාහරණයකට ආසන්නතාවය යටතේ 150ක් ළම ප්‍රමාණයක් ගන්න බලාපොරොත්තු ඒ නියම වෙලා තියෙනවා ඊළඟට අධිශිෂ්‍ය ගණන යටතේ 125ක් නියම වෙලා තියෙනවා ඒ වගේ ප්‍රශ්නතයන් තියෙනවා එතකොට මේ විදිහට සකස් කරගත්ත මේ ඒ කණ්ඩායම සම්පරිෂයට කැඳවනවා පාසල් මට්ටමින් පාසලේ විදුහල්පතිවරයා තමයි සභාපති වෙන්නේ පාසලේ පැවැත්වෙන ප්‍රථම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය එතකොට විදුහල්පතිවරයාගේ සභාපති යුතුව ප්‍රාථමික අංශයේ ඒ අංශ ප්‍රධාන හෝ ඒ ප්‍රාථමික අංශයේ නියෝජිතෙක් ඉන්නවා ඊළඟට තව ගුරුවරයෙක් ඉන්නවා පාසල් සඳුන් සමිතියේ නියෝජිතෙක් ඉන්නවා ආශ්‍රිත සංගමේ නියෝජිතෙක් ඉන්නවා එහෙම කණ්ඩායමකින් තමයි ප්‍රථම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සමන්විතත් වෙලා තියෙන්නේ එතකොට ප්‍රථම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ මේ කණ්ඩායම අර තෝරාගත්ත හතර ගුණයක්නේ අපි කියනවානේ ඒක ඝනවලය දැන් සම්මතය 850ක් ගන්නවා නම් ඒ ඉල්ලලා තියෙන අය බල්ල හතර ගුණයක් ඇඳවනවා ඒ වගේ හැම ගණයකම හතර ගුණයක් ඇඳවනවා ගන්න ප්‍රමාණය වගේ 100ක් ගන්නවොන 400ක් එකකින් කියවෙන්නේ ඒකයි ආසන්නතාවයෙන් 100ක් ගන්නවොන 400ක් සම්මුඛ පරීක්ෂණයට ඇඳවන්න අවශ්‍යයි ඒ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය තමත් බාර දුර ක්‍රියාවලිය දින ගන්නක් ගත වෙනවා සමහර ලාට මම දකිනවා රෑ 10 11 වෙනකම් එකම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය තමයි මේ මේ ප්‍රථම සම්පරීක්ෂණ මණ්ඩලය සම්පරීක්ෂණය කරගෙන යන්නේ ඔව් අර ඔබතුමා පැහැදිලි කළා මේ ආසන්නතාවයට 50යි අධිශිෂ්‍ය පදනම යටතේ නම් 25යි සහෝදර පදනම නම් 15යි මේ වගේ කාණ්ඩ ඇත් වෙනවා අපි ඒ කාණ්ඩ ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නා ඔව් එතකොට ආසන්නතාවයට 50ක්ම මේ වෙන් කරලා තියෙන්නේ ආසන්න පදිංචි ළමයින්ට වැඩි අවස්ථාවක් දෙීමේ බලාපොරොත්තු එතකොට ගන්න මුළු ගානේ අපි ගම ඉස්කෝලේකට ගන්න 200යින 100ක්ම ආසන්නතාවයේ තමයි වෙන් වෙලා තියෙන්නේ. එතකොට ඒ ආසන්නතාවයේ බලනකොට ලකුණු 50ක් වෙන් කරලා තියෙනවා ආසන්නතාවයේ. 100න් 50ක් ආසන්නතාවයේ. ලකුණු දීමේදී. එතකොට ඒ ලකුණු 50 අඩු වෙනවා ළඟ තියෙන පාසල් එක පාසලට ලකුණු 5 ගන්න කැපිලා කැපිලා ලකුණු 50 අඩු වෙනවා. මේ පාසල ළඟම ඉන්න කෙනාට ලකුණු 50ක් ඇතුව තමයි සම්පරිෂයට එන්නේ. වෙන ආසන්න පාසලක් නැත්නම් එයාට ළඟම මේ මේ පාසල් ළඟම පදිංචි කරනාට ලකුණු 50ක් ඇතුව තමයි සම්මුඛ පරීක්ෂණේ සහභාගී වෙන්නේ ආසන්නතාවයේ යටතේ. ඒක ඉතින් අපි මේ චක්‍රලේකේ තියෙන යහපත් කාරණයක් ආසන්නම කෙනාට ලොකු මේ බරක් තියලා තියෙනවා. ඒ වගේම අර ලකුණු 5 කැපෙනවා කියන්නේ ඒ කියන්නේ පාසලට පසු කරන පාසල් ප්‍රමාණයට. ඔව්. පද්දේ නිවසේ සිට පෝෂිත ප්‍රදේශයක් නම් කරගෙන තියෙනවා. එතකොට ගොඩක් මේ ජනප්‍රිය පාසල්වල Google Map එකෙන් තමයි ගෙදර දොරේ ඉඳලා විදුහල්පති කාර්යාලයට බලලා දුර බලලා ආසන්නත මාර්ගයේ බලලා ඒ අනුව කැපෙන පාසල් තීරණය කරගන්නවා. එතකොට පසු වෙන හැම පාසලකටම ලකුණු 5 ගන්න අඩු වෙනවා. ඒ අනුව තමයි ආසන්නතාවයට ලැබෙන ලකුණු තීරණය වෙන්නේ. ඒක ගොඩක් දුරට හොඳයි ඒක. ඒ අනුව ආසන්න ළමයාට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා ඒ ලකුණු 50. ඊළඟට වෙන්නේ ආදිශිෂ්‍ය පදනම. ඔව්. ආදිශිෂ්‍ය පදනමේ 125ක්නේ. එතකොට ඒකත් ළමයා ඇතුළත් කිරීමේ ප්‍රසතේ බැලුවොත් ලොකු ප්‍රමාණයක්. ඉතින් කාලයක් තිස්සේ මේ ආදිශිෂ්‍යයෙන් විසින් කරන ලද ඉල්ලීම අනුව තමයි මේ 125 තීරණය වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් අවස්ථාවලදී උත්සාහ කළා මේ 125 තවත් යම් ප්‍රමාණකින් අඩු කරලා පදිංචි පැත්තට ඒක යොමු කරගන්න. නමුත් ආදිශිෂ්‍යයන්ගේ ලොකු ඉල්ලීම අනුව ඒක ඒ විදිහටම තාමත් ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් ආදිශිෂ්‍ය පදනම යටතේ ලකුණු ලබා දීමේදී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට චක්‍රලේකෙන් පොඩි මේ මගපෙන්වීමක් කරලා තියෙනවා. ඊට අමතරව සමග පරීක්ෂණ මණ්ඩලයේ කතා කරලා ලකුණු ලබා දීමේ ක්‍රමවේදයන් සකස් කරගන්න පුළුවන්කම ආදිශ්‍ය පදනම බලනවට මොකක් හරි නිර්ණායකයක් තියෙනවද ආදිශ්‍ය පදනම සඳහා? ඒ කියන්නේ පාසලේ සිටිය යුතු කාලයක් ආදිශ්‍යයක් වශයෙන් සිටිය යුතු කාලය. ඔව් ඒ සිටියේ පාසලේ සිටියේ කාලයට ලකුණු ලැබෙනවා අවුරුද්දකට
ගාන ලකුරු ඉළඟට ලබාගත ජයග්‍රහණවලට ගොයධාරයෙක් නං ඒකට ඉළඟට ශිෂ්‍යත්ති භාග සමත්වෙලා නම් ඉළඟට පාසල සිටිය කාලය තුළ කරපු ක්‍රියාකාරකම් වෙනෙන් ශිෂ්‍ය බට ඒ වගේ ශිෂ්‍යනායක තන්තුරත් දෙරුවන ඒ වගේ ඉළඟට ආදිශිෂ්‍ය කැරියට පාසල ඉවත්වෙලා ගියාට පස්සේ පාසල දක්කපු දායකත්තේ වියෝධ ව්‍යාපෘතිවලට සම්බන්ධ වෙච්ච එක ආශිෂ සංගමේ සමාජිකයෙක් වෙලා මොන වගේ වැඩ කොටසක් කරලා තියෙනවද පාසල ඉවත් වන දවසේ ඉඳලා ඒ හැම එකටම ලකුණු හිමි වෙනවා. මට තව ප්‍රශ්නයක් තියෙනවා. මම මේ සහෝදර පදනම ගැන එකක් කතා කරලා මෙතෙන් එන්නම්. සහෝදර පදනම වල 15ක් වෙන් වෙනවා. එතකොට අධිශ පදනම සහ සහෝදර පදනම කියන දෙකම එකට ගත්තොත් 40ක් එතනදී. ඔව්. සහෝදර පදනම කොහොමද නිර්වචනය වෙන්නේ? සහෝදර පදනමට අයිති වෙන්නේ දැන්ට පාසලේ අධ්‍යාපනය ලැබනවනත් තව සහෝදරෙක් වැඩිමල් සහෝදරයෙක් සුසුකම් ලැබනවා අනික් සහෝදරයාට ඒ ගණ යටතේ ඉලුම්පත් ඉදිරිපත් කරන්න. ඒක ඒක යටතේ පදිංචි එහෙම බලනවා. ඒ ආසන්නතාවය එකක් බලනවා. ඒ ලකුණු අඩු වීම අර පහුවෙන පාසල් වල ලකුණු අඩු වීම එකක් තියෙනවා. ඊළඟට සහෝදරයෙක් ඉගෙනුම ලබන ලැබූ වර්ෂ ගණනට ලකුණු ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ කියන්නේ අලුතෙන්ම ස්කෝල් එකට ගියගෙනකොට ලොකු ලකුණක් එකතු වෙන්නේ නැහැ. ඔව්. ඉගෙනගත් වර්ෂ ගණන තමයි ලකුණු දෙක ගානේ හම්බෙන්නේ. හොඳයි. මම අහන්න හිටපු ප්‍රශ්නේ 50%ක් වෙන් කරනකොට ආසන්නතාවයේ මත මේක දෙමව්පියෝ ආදිශිෂ්‍යෝ විදියට ඉන්න සහෝදරයෝ දරුවෝ ඉන්න දෙමව්පියෝ මනාප වෙන්න එපා. අසාධාරණයක් වගේ දෙයක් හිතෙන්නේ නැද්ද? 40%ක් මේකට වෙන් කිරීම. මොකද තමන්ගේ පළවෙනි දරුවා පාසලට ඇතුළත් කරගත්ත කියන්නේ දෙවෙනි දරුවා ඇතුළත් කර ගැනීම පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ආදිශිෂ්‍යෙක් වුණා නම් ඒක කොහෙත්ම ගැටලුවක් නැහැ. එතනදී ඒ බර තැබීම ටිකක් වැඩි කියලා හිතෙන්නේ නැද්ද අධ්‍යක්ෂතුමනි? ඒ කියන්නේ ආදිශිෂ්‍ය සහ සහෝදර දෙක එකතු වුණාම පස්සේ එකතුනම 40%ක් වෙන් වීම. ඔව්. එහෙම එකක් තියෙනවා. නමුත් ඉතින් ගොඩක් දෙමව්පියන්ගේ වමනාව තියෙන්නේ එක ළමයෙක් ඇතුල් වෙලා ඉන්න පාසලට අනෙක් ළමයා ඇතුල් කරගන්න. මොකද පාසල් ගොඩකට ළමයි ඇතුල් වුණොත් එහෙම දැන් මේ ඉතාමත්ම කාර්යබහුල ජීවිතයන්නේ දෙමව්පියන් ගත කරන්නේ. ඒතකොට රැස්වීම වලට දෙමව්පිය රැස්වීම ශ්‍රමදාන අනිකුත් වැඩ කටයුතු වලට ස්කෝල් කීපයකට බෙදලා යන්න ඕන. තමන්ගේ රාජකාරී කර ගැනීම තම තපස් තත්ත්වයකට පත් වෙනවා. ඒක තමයි හැම දෙමව්පියෙක්ම බලන්නේ පුළුවන් තරම් සේලම ළමයි එක පාසලට ඇතුළත් කරගත්තොත් වඩාත් පහසුයි කියන කාරණේ. ඒ නිසා තමයි ඔය ප්‍රමාණය ඔය වගේ වෙන් වෙලා තියෙන්නේ. ඉතින් වර්තමාන සමාජ රටාවන් මේකේ යම් සාධාරණත්වයකුත් තියෙන බව පේනවා. අනික් කාරණේ දැන් පාසල් කීපයකට ගමනාගමනේ වුණත් සෑහෙන කාලයක් ගත වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවානේ. අපේ රටේ දැන් කොළඹ වුණත් පාසල් ගොඩකට යන්න ගියොත් විශාල කාලයක් ගත වෙනවා මේ මගතොට. ඒ වගේ තත්ත්වයක් තියෙන නිසා තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ගොඩක් කරුණු සලකලා බලලා මේ තත්ත්වයට මේ පරතැබීම තියලා තියෙන්නේ. එතකොට මේ පළුසෙන් ළමයිසලත් කරගැනීමේ මේවර චක්‍රලේඛය සකස් කරගන්න විශාල මහන්සියක් දැරුවා පහුගිය කාල සීමා තුළ අධ්‍යාපන අමාත්‍යාංශය. අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කරලා තමයි අවසාන වශයෙන් මේ චක්‍රලේඛය සකස් කරගත්තේ. ගොඩක් දුරට තිබෙන ගැටලු සාකච්ඡා කරලා පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර දින කීපයක්ම අපි සහභාගී වුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ අදාළ සියලුම නිලධාරීන් සහභාගී වුණා. ඉතින් ගොඩක් දුරට ගැටලු අවම වෙන විදිහට සකස් කරගත් චක්‍රලේඛයක් දැන් තියෙනවා. ඉතින් කොහොම බැලුවත් පොඩි පොඩි අසාධාරණකම් මේකේ තියෙනවා. 100%ක් සාධාරණ ගොඩක් කාලයක් පරිණාමනේ වෙලා වෙලා ආපු චක්‍රලේඛයක් දැන් තියෙනවා. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකුත් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ ඔක්කොම සැලකිල්ලට අරගෙන තමයි මේක සකස් වෙලා තියෙන්නේ. හොඳයි. 50%ක් ආසන්නතාවයේ මත ඔබේ පදිංචිය පාසලවට නම් ඒ පෝෂක ප්‍රදේශයේ අභ්‍යන්තරයේ නම් ඒක බොහොම යහපත් වෙනවා. පහු කරන පාසලවලට ලකුණු 5 බැගින් ඔබට කැපෙනවා. ඔබේ සමස්ත 50 ලකුණු 50න් 5 ගානේ අඩු වෙනවා පාසල්වලටින් කැපෙනවා. ඊට අමතරව ආදිශ්‍ය පදනම යටතේ නම් ඔබ ආදිශිෂ්‍යයෙක් නම් ඔබ කරන ලද ප්‍රමුඛතාවය ලබා දුන්නු කාරණා ඔබ උපාධිධාරියෙක් නම් ඔබ ආදිශිෂ්‍ය සංගමයේ කරන ලද ක්‍රියාකාරීභාවය නිසා 25% ලකුණු ප්‍රමාණයක් එතන තියෙනවා. ඒ වගේම 15%ක් ඔබේ අනික් දරුවා ඉගෙන ගන්නවා නම් මේ පාසලට ඇතුළත් කරන්න යන දරුවාට අමතරව තවත් දරුවෙක් ඒ දරුවා ඉගෙන ගන්න ශ්‍රේණිය අනුව ලකුණු 15%ක් එතනදි හිමි වෙනවා. එතකොට 50යි මේ වෙද්දී ලකුණු 90ක් සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඉතින් 10 කොහොමද වෙන් වෙන්නේ? ඉතින් 10 ස්ථානමාරු ගණේ ඒකට වෙන් වෙනවා. ඊළඟට විදේශ ගණේට 101ක් වෙන් වෙනවා. ඒ දෙතන රාජ්‍ය සේකයන්ගේ ස්ථානමාරුයි යටතේ ඉල්ලුම් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකෙත් පොඩි ගණන ගන්න බලාපොරොත්තු
ගන්න නියමෙලා තියෙනවා. විදේශගත වෙලා පැමිණි දරුවන්ට 1%ක් වෙන් වෙනවා. එතකොට සාමාන්‍ය ප්‍රධාන පාසල ළමයි කෙන දෙන්නේ කේ ගණන යටතේ ඇතුළත් වෙන්න නියමිතව තියෙනවා. ඒවට ලොකු ගණනක් ඇතුළු වෙන්නේ අර කරුණු තුනට තමයි ආසන්නතාවයේ ආදිශේෂ සහෝදර ගණන වලට තමයි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට අධ්‍යයන කාර්ය මණ්ඩලයේ යටතේ ප්‍රමාණයකුත් බඳවා ගන්න නියමිතව තියෙනවා. ඒ කියන්නේ අධ්‍යාපන ඍජුවම් බලපාන ආයතනවල සේවය කරන අයගේ දරුවන්ට එක් ප්‍රමාණයක් වෙන් වෙනවා. ඒවා පොඩි පොඩි ගණන් තියෙන්නේ. නමුත් මේ අර ප්‍රධාන ගණන තුන යටතේ තමයි වැඩි ළමයි ප්‍රමාණයක් ඇතුළත් වෙන්නේ. දැන් අර රාජ්‍ය සේවකින්ගේ පැත්තෙන් කතා කළොත් යම් විදිහකින් අපි හිතමු වෙනත් ප්‍රදේශයක ඉඳලා කොළඹ දිස්ත්‍රික්කයට වගේ මේ මාරු වීමක් ලැබුණු කෙනෙක් නම් පදිංචි තහවුරු කිරීම හෝ වේවා මේ පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. ඔවුන්ට කොහොමද මේදී මේ සාධාරණයක් ඉෂ්ට වෙනවද? ස්ථාන මාරු ගණ යටතේ ගොඩක් දුරට සාධාරණයක් ඉෂ්ට වෙනවා. නමුත් මේ ගණ ප්‍රමාණය ගොඩක් සීමිත නිසා අපි උපදෙස් දෙන්නේ ගණ කීපයකින් ඉල්ලීම් කරන්න කියලා. ගණ කීපයකින් ඉස්කෝල කීපයකට ඉස්කෝල අඩමුතරෙන් පහකටවත් ඉල්ලුම් කරන්නයි කියලා. ගණ ප්‍රමාණය ඉතාම සීමිතයිනේ ස්ථාන මාරු ගණ යටතේ. ඒ නිසා මේ පදිංචි යටතේ තිල්ලන්න පුළුවන්කම තියෙනවා. ඒ එක්කෙනෙකුට ගණ කීපයක් යටතේ ඉල්ලුම්පත් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ දැන් මේව ලකුණු පෙළ ගැස්ම ගත්තාම ලකුණු ප්‍රමුඛතාවය අරගෙනනේ සරකන්නේ. දැන් ලකුණු 100 ඉඳලා ගත්තාම 99 98 මේ කියන්නේ ඉහළම ලකුණු ප්‍රමාණයක් අවශ්‍යයි ලවමුන් නැතුනොත් කරගන්න. දැන් රාජ්‍ය සේවකයෙකුට යම් ආකාරයෙන් ලකුණු මට්ටම අඩු වීමක් තිබුණොත් එහෙම ප්‍රමුඛතාවයක් ලැබෙනවද? එහෙම සිද්ධ වෙන්නේ නැහැ. නැහැ, චක්ලේ කියන විශේෂ මේ අවස්ථාවක් එහෙම එන්නේ නැහැ කාටවත්. චක්ලේකේ තියෙන කොද්දේශ මතම තමයි එක ශ්‍රේණි ළමයතුලත් කිරීම කරන්නේ. නමුත් අපිට ඉස්කෝලෙන් නැමැති කෙනෙකුට ඉස්කෝලයක් ලබා දීම ගැටලුවක් වෙලා නැහැ. හැම කෙනෙකුට ඉස්කෝලයක් ලබා දීම අපිට තහවුරු කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පාසලක් රජයේ පාසලක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ප්‍රශ්නාහිර පළාතේ අපිට ප්‍රමාණවත් පාසල් සංඛ්‍යාවක් තියෙනවා. ජනප්‍රිය පාසල් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඊට හා සමාන හොඳ අධ්‍යාපනයක් ලබා දෙන පාසල් ප්‍රමාණයක් අපිට තියෙනවා. හොඳයි. ඒ විදිහට තමයි ලකුණු දීමේ පටිපාටිය වෙන් වෙන්නේ. ඒ කාරණය ඔබ බොහොම හොඳින් ධාරණය කරගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. බොහොම නිවැරදිව නිරවුල්ව තුමන් එක පැහැදිලි කර දුන්නා. ගැටලු ඇතිනම් ඒ දේවල් පිළිබඳ අපි ඉදිරියේදී තවදුරටත් ඔබට විමසන්නට හැකි මාර්ගයක් සකසලා දෙන්නම්. අධ්‍යක්ෂතුමනි, දැන් සාමාන්‍යයෙන් සම්මුඛ පරීක්ෂණයට යනකොට රැගෙන ආ යුතු දේවල් තියෙනවද? මොකද අපි ඔය සාමාන්‍යයෙන් අපිත් එක්ක කතා කරනකොට ආපු ප්‍රශ්න තමයි පදිංචිය තහවුරු කිරීම සම්බන්ධ ලේඛන, ඡන්දය තියෙනවද කියන ලේඛන, මේ වගේ තහවුරු කිරීමේ ලේඛන අවශ්‍ය වෙලා තියෙනවා. අපි මේකෙන් ටිකක් පැහැදිලි කරලා දුන්නු. ඔව්, සම්මුඛ පරීක්ෂණයට යනකොට මේ තමත් ක්‍රමානුකූලව ලිපි ගොනුව සකස් කරගෙන ගියොත් ලොකු පහසුවක් තියෙනවා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට. ඊට අමතරව තමන්ට හිමි ලකුණු ප්‍රමාණය නිරදිය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේදී ලකුණු ලබා දීම දෙමාපියන් ඉස්සරහමයි කරන්නේ. එතකොට දෙමාපියෝ ඉඳගෙන ඉන්නවා. ලකුණු ලබා දීම ඒ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් කරනවා. දෙමාපියන් දැක ගන්න පුළුවන් තමන්ට හිමි වෙන ලකුණු ප්‍රමාණය. ඒක එතකොට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඒක තහවුරු කරන මෙච්චරයි ලකුණු ලැබුණේ කියලා. එතකොට දෙමාපිය එළියට එන්නේ ලකුණු තමන්ට ලැබුණු ලකුණු ප්‍රමාණය දැනගෙනයි එළියට එන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නියමිත ලීකල් ටික ප්‍රමාණිකුල රැගෙන යන එක ඉතාමත් වැදගත්. එතකොට ඉලුම්පත් ඉදිරිපත් කරන අවස්ථාවේදී අපි පත්‍ර දැන්වීමේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පළ කරන ලද පුවත්පත් දැන්වීමේ ඉදිරිපත් කළා තියෙනවා මොන මොන ලේඛනද අරගෙන එන්න ඕනේ කියලා. එතකොට ඒ කරුණ නැවතත් කියවලා බලලා ඒ අදාළ ලේඛන අරගෙන යන්න අවශ්‍යයි. ඊට අමතරව පාසලෙන් එවන ලිවිමේ සඳහන් කරලා තියෙනවා එක එක ගණවලට මොන මොන ලේඛනද ලකුණු ලබා දීමේදී සලකා බලන්නේ ඒ ටික අරන් එන්න ඕනේ කියන කාරණේ. විශේෂයෙන්ම ඉලුම් පත්‍ර දානකොට අපි ඒ දෙමාපියන්ට නියම කරලා තියෙනවා ඉලුම් පත්‍රය සමග සම්මුඛ පරීක්ෂණයට ගේන හැම දෙයකම ඡාය පිටපත් අමොන්ලා එවන්නයි කියන්නේ. එතකොට ඒට අදාළව මේ ප්‍රධාන මේ සාතිකට ගමයි සම්මුඛ මැසල මණ්ඩලයට ඉදිරිපත් කරන්න අවශ්‍යයි. අර ඡාය පිටපත් ඉදිරිපත් කරපු ඒ වගේ මුල් පිටපත් අරගෙන යන්න අවශ්‍යයි. එතකොට ඡන්දය තහවුරු කිරීම නම් ගොඩක් වෙලාවට පාසලේ අර මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ලබා දීලා තියෙන CD එකත් එක්ක බලලා අපි තහවුරු කරගන්නවා. ඔප්පු අරමයි අරගෙන යන්න අවශ්‍යයි. එතකොට අනිකුත් අමතර
ලකුණු දෙන ලීකවිලි ඔක්කොම අරයි යන්න ඕන. ඉලුම්පතේ සඳහන් කරලා තියෙන කරුණුවලට අදාළ ලේඛන ටික අරගෙන යන්න ඕන. ඊළඟට ඡාය පිටපත් ඉදිරිපත් කරපු ඒ වගේ මුල් පිටපත් අරගෙන යන්න අවශ්‍යයි. ඒ ඡාය පිටපත්වල මුල් පිටපත් තමයි සලකා බැලීම කරන්නේ. හැම දෙයකම ඡාය පිටපත් ඉලුම්පතෙත් එක්ක යවන්න කියලා නියම කරලා තිබුණා. ඒකේ මුල් පිටපත් ටික තමයි මෙතෙන් සලකා බැලීම කරන්නේ. ඒ නිසා ගොඩක් දුරට මේ සමුක ප්‍රශ්නවල ඉදිරිපත් කරන ලීකවිලි පිළිබඳව නිවැරදිභාවයේ පසුව සලකා බැලීමක් කරන සම්පූර්ණ උදාහරණයක් විදිහට ඔප්පුව නිවැරදිද කියලා පත්තුරු පරීක්ෂා කිරීමක් කරනවා. ඒ කියන්නේ ඔප්පුව දැන් ඔබතුම කතා කරද්දී අපිට උඹ වෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. මේ ඔප්පුව මේ නමට තමන්ගේ ඒ කියන්නේ දෙමව්පියන්ගේ නමට තියෙන්න ඕනේද නැත්නම් ඒක කොහොමද පාරම්පරික උරුමය මත ඇවිත් තියෙන්න ඕනේද? එහෙම පසුබිමක් තියෙනවද? සහ ඡන්දායිතිය කියන එක. ඡන්දය කියන දේ ඒ ප්‍රදේශයේ වසර 5කට වගේ කාල සීමාවක් තිබිය යුතු ඒ වගේ නිර්ණායක කීපයක් තියෙනවා. ඔප්පුව තමන්ගේ නමට අවුරුදු 5කට වැඩි 5ක් වගේ කාලයකට ලියාපත් වෙලා තියෙනවා මුළු ලකුණු ප්‍රමාණයම ලැබෙනවා. එතකොට දෙමාපියන්ගේ නමට තියෙනවා නම් ඒක ලකුණු පහක් අඩු වෙනවා. එහෙමයි තියෙන්නේ. එතකොට මේ ඡන්දය දෙන්නටම තියෙනවා ලකුණු 25ක් හම්බ වෙනවා. මොවට අපියට දෙන්නටම අවුරුදු 5ක කාල සීමාව තුළ ඡන්දය තියෙනවා නම් ඒ නියමිත ලිපිනේ ලකුණු 25ක් හම්බ වෙනවා. ගොඩක් වෙලාවට මම දැක්ක කාරණයක් තමයි මේ ඡන්දය අර විවාහ වෙලා ගියාට පස්සේ ලියන්න දෙමාපිය උනන්දු වෙන්නේ නැහැ. කෙනෙක් තියෙනවා තාත්තගේ හෝ අම්මගේ තියෙනවා. එතකොට ඊයේත් මාව හම්බෙන්න ආව කෙනෙක් තාත්තගේ ඡන්දය ලියලා තියෙනවා. අම්මා ලිව්වේ නැල්ලු ඕනේ නැහැ කියලා හිතුවලු. එතකොට ලකුණු 25 හම්බෙන්නේ නැහැ. මුල් ලකුණු ප්‍රමාණය ගන්න නම් දෙදෙනාටම ඡන්දය තියෙන්න අවශ්‍ය. ඉතින් අපි දැන් ළමයෙක් දාන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් දෙදෙනාටම ඡන්දය තමන් පදිංචි ලිපිනයට අනුව අවුරුදු 5ක් තියෙන්න අවශ්‍යයි. එතකොට තමයි මුල් ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම පදිංචි වෙලා ඉඳලා මේ මේ ඒ අදාළ ලීකල් ඉදිරිපත් කරන්න බැරි වෙනවා නම් ඒක අපරාධයක් වෙනවා. තමන්ගේ අයිතිය නැති යමක් නෙවෙයි. සයි පිළිම සැලකිලිමත් වීම තමයි වැදගත් වෙනවා. අදාළ ලීකල් නිවැරදි ඉදිරිපත් කිරීම ඊට අමතරව ඉදිරි කාලෙදී හරි ළමයි ඇතුළත් කරන්න බලාපොරොත්තු ඉන්න අය ඒ සඳහා සෝදානම් වීම වැදගත් වෙනවා. අර රාජ්‍ය සේවයේ හෝ මාරුවීම් හෝ රණවිරු සේවා පදනම් මත හෝ යම් කෙනෙකු මේ ක්‍රියාත්මක වෙනවා නම් ඔවුන්ගේ ඡන්දේ බලය කොහොමද විමසන්නේ? ඒ කියන්නේ ඔවුන් මුල් පදිංචිය තයිද ප්‍රදේශයේද නැත්නම් පාසලේ ඒ කොට්ටාෂේ ආශ්‍රිතව ඡන්දේ තිබිය යුතුද? ඔව් රණවිරු පදනමින් ළමයි ඇතුළත් කිරීමේදී පන්තිකට ළමයි පස් දෙනා ගන්න වෙන් කරලා තියෙනවා. එතකොට ඒක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් තමයි ඒ තෝරා ගැනීම කරන්නේ. ඒක ඒගොල්ලන් නිර්ණායක හදාගෙන තියෙනවා. ක්‍රියාන්විත සේවයේ හිටිය රණවිරුවන්ගේ දරුවන් ප්‍රමුඛත්වය ලැබෙන ආකාරය තමයි ඒක සකස් කරගෙන තියෙන්නේ. ඒක රණවිරු ගණයේ යටතේ අපි සමග පරීක්ෂණයට කැඳවන්නේ අපි. අපි සාමාන්‍ය මේ පාසලේ පැවැත්වෙන සමග පරීක්ෂණයට ඒගොල්ලෝ කැඳවන්නේ නැහැ. ඒක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ එක එක හමුදාවල සහ පොලිසියේ සුබසාධක අධ්‍යක්ෂවරු ඉන්නවා. ඔවුන් යටතේ තමයි ඒ කාර්යය කෙරෙන්නේ. ඊට පසුව ඒ සකස් කරගත්ත ලේඛනය එක එක පාසලට ළමයි නියම කරලම අපට අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දීම කරනවා. ඊන් පසුව තමයි ඒ පළාත්වලට ඒ ලේඛන බෙදා හැරීම වෙන්නේ. හොඳයි. අද මේ කියන පාඩම ඔබට බොහොම වටින එකක්. ඔබ හැමෝම බොහොම ලොකු මහන්සියක් දරනවා අපි දන්නවා දරුවෙක් පාසලට ඇතුළත් කරගන්න. ඒ නිසාම තමයි අපි මේ කතිකාව ඔබ වෙනුවෙන්ම සූදානම් කරේ. මේ මොහොත වෙන විටදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. ඇතමුන් සම්මුඛ පරීක්ෂණ සඳහා කතා කරලා තියෙනවා. තවත් සමහරෙකුට සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමක් කරලා නැත්නම් කුමන හෝ කාරණයක් මත ඔබේ ආයුධපත ප්‍රතික්ෂේප වෙනවා නම් ලිඛිතව ඒක පාසලෙන් දැනුම් දීම සිදු කරනවා. 50%ක් පදිංචිය පදනම් මත ගැනෙනවා. 40%ක් ආදිශිෂ්‍ය සහ සහෝදර පදනම් මත යනවා. ඒ වගේම රාජ්‍ය සේවය මේ වගේ කාරණා මත පදනම්ම සමස්ත පාසලට ඇතුළත් කර ගැනීමේ කොටස ඛණ්ඩනය වී තිබෙනවා. අපි තවදුරටත් කතා කරමු. කෙටි විරාමයකට යමු. බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් පි ශ්‍රී ලාල් නෝනිස් මෙතුමන් සමගින් අපි කතා කරමින් සිටින්නේ. පළමු වසරට දරුවන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ අපි කතාව නතර කරලා තිබුණේ අවසාන වශයෙන් ඡන්ද බලය කොහොමද බලපාන්නේ, ඒ වගේම ඉඩම් හිමිකාවරිත්වය කොයි විදිහටද ඔප්පුවේ ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් නිරාකරණය කරගන්න ඕනේ. ඒක ඔබට ඉදිරියේදී දරුවෙක් ඇතුළත් කර ගැනීමේ සූදානමක් තියෙන කෙනෙක් නම් මේ දේවල් පෙර සිටම සකස් කර ගැනීම තමයි අත්‍යවශ්‍ය කාරණේ බවට පත් වෙන්නේ. සමුක පරීක්ෂණයේදී ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ගැන අපි පැහැදිලි කළා. දැන් ලැබෙන ප්‍රශ්න කිහිපයක් මේ තියෙනවා අපට. මේ අර
අර්ධ රාජ්‍ය පාසල් තිබෙනවා. මේ අර්ධ රාජ්‍ය පාසල් වල දැම්ම ආකාරය මුදල්ලයි කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේ මේ වගේ සම්මුඛ පරීක්ෂණ තියෙන්නේ රජයේ පාසල් වල සම්මුඛ පරීක්ෂණ වලට පෙරින්. එතකොට යම් ආකාරයෙන් සල්ලිත් බැඳලා ඒ පාසලට තේරුණාම ආයෙ දැනගන්න ලැබෙනවා රජයේ පාසල් වලට තේරුණා කියලා. මේක අපිට දුරකථනින් ලැබිච්ච ප්‍රශ්නයක්. ඒකට විසඳුමක් තියෙනවද ඔබතුමන් ළඟව? ඔව්, දැන් අපේ මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරන චක්‍රලේඛ රජයේ පාසල් වලට අදාළව තමයි මේ චක්‍රලේඛේ වළංගු වෙන්නේ. එතකොට රජයේ පාසල් හැම එකම මේ චක්‍රලේඛේ පිළිපදින්න අවශ්‍යයි. එතකොට පෞද්ගලික හා අධිරාජ්‍ය පාසල් වලට මේ චක්‍රලේඛේ පිළිපදින්නත් පුළුවන්. ඒ පදින්න අනිවාර්යයෙන්ම අපිට පළ කිරීමක් කරන්න විදිහක් නැහැ. එතකොට ගොඩක් වෙලාවට අපි දකින කාරණේ තමයි ඒගොල්ල අපිට කලින් සම්මුඛ පරීක්ෂණ පවත්ලා තමයි තෝරගන්න අවසන් මොනවාට පස්ස තමයි මේ මුලින් වගේ අවුරුදු මුලම වගේ ඒ කාර්ය කරනවා. එතකොට නමුත් ඒකට තේරුණා කියලා අපේ පාසලකට ඇතුළත් වීමට බාධාවක් නැහැ. එතකොට අපේ පාසලකට සම්මුඛ පරීක්ෂණ ඉදිරිපත් වෙලා ඇතුළත් වෙන කිසිම බාධාවක් කියන්නේ නැහැ. ඉතින් මුදල් රාමයයි පව ලබා ගැනීම ගැටලුවක් ඇති. නමුත් පුළුවන් තරම් රජයේ පාසල ඇතුළත් වෙන තමයි දෙමාපිය වැඩ දෙන්නේ. අර සමාන්තරව ආයතන සම්මුඛ පරීක්ෂණ පවත්වන හැකියාව තිබුණා නම් ඔව් එහෙම නැණ හොඳයි. ඒ පිළිබඳව නීති සකස් වීම පවතිනවා. ඉදිරි කාලෙදී මේ නීති ක්‍රියාත්මක වෙයි. ඒකට අවධානය යොමු වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේත් මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒතර පෞද්ගලික පාසල් නියාමනය සඳහා වැඩපිළිවෙල දැන් සකස් වීම පවතිනවා. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ. ඒතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අකලිවරාචාර්ය සමයතුමාගේ ලොකු බලපොරොත්තුවක් තියෙනවා. මේ සියලුම පාසල් රටේ තියෙන සියලුම පාසල් එක විදිහට නියාමනය වෙන්න ඕනේ කියන කාරණේ. ඒ සඳහා නීති සකස් කරන්න දැන් කටයුතු කරමින් පවතිනවා. මම හිතනවා ලබන වර්ෂයනකොට ඒක අපිට ක්‍රියාත්මක කරගන්න පුළුවන්කම ලැබේ. දැනට මේ ළමයි ඇතුළත් කිරීම රජයේ පාසල් වලට අදාළව තමයි මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛ ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි. දෙමව්පියෝ දරුවෝ ඇතුළත් කරගන්න කරන්න පුළුවන් ලොකුම කැපකිරීම කරනවා. සමහර වෙලාවට අපි දකිනවා දරුවෝ වෙනුවෙන් වුණත් මේක වැරදි වැඩක්. වංචනික වුණු ලිපි ලේඛන ඉදිරිපත් කිරීමේ සිදුවීම් සිදු වෙනවා. මේක ප්‍රධාන වශයෙන්ම සිදු වෙන තැන තමයි ලිපිනයන් හා සම්බන්ධයෙන්. අපි දකින දෙයක් තියෙනවා කොහේ හරි ඉස්කෝලේ ළඟ ඇඩ්‍රස් එකක් හොයාගත්තා නම් ওই ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ කියන වගේ කතාවක් තියෙනවා. මීට එරෙහිව කොහොමද වැඩ කටයුතු දියත් වෙලා තියෙන්නේ? ඔව් දැන් ගොඩක් වෙලාවට අපි මේ වෙනකොට තමතු නිවරදුව ලේඛන පරීක්ෂා කිරීමක් සිදු වෙනවා. සමේ ගොඩක් වෙලාවට වංචනික ලේඛිලි ඉදිරිපත් කළා ලකුණු ලබා ගන්න බැරි කමක් තියෙනවා. ඒ නිසා මේ ඒ පිළිබඳව සැහැවටපත් වෙන්න පුළුවන් විදිහට නීති සකස් වෙලා තියෙනවා. ඒ නිසා මේ ගොඩක් දුරට අපි හිතනවා සුදුසුම ළමයා මෙතෙන්ට තේරෙයි කියන අදහස අපේ තියෙනවා. නමුත් ඉතින් අර මුල ඉඳලම සැලසුම් කරන කෙනෙකුට ඒ එහෙම ළමයා ඇතුළත් කරගන්න බැරි කමකුත් නැති කමක් තියෙනවා. ගොඩක් වැට කඩලු දාන්න පුළුවන්කමක් නැහැ චක්‍රලේඛයක් තුලින්. යම්සි ප්‍රමාණයක් අපි සාධාරණ සිදු කරන්න උත්සාහ දැල්ලා තියෙනවා. නමුත් මේ චක්‍රලේඛේ දැන් අපි ප්‍රථම සම්මුඛ පරීක්ෂා මණ්ඩලය ඔම එක එක ඝන යටතේ පදිංචි යටතේ ඉල්ලන අය කැඳවලා සම්මුඛ පරීක්ෂණ කරනවා. ඊළඟට ආදිශිෂ සහෝදර අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ස්ථාන මාරු විදේශ ඒ හැම එකම මේ සම්පරීක්ෂණ කරලා ඉවරනාට පස්සේ දැන් ලේඛනය සකස් වෙනවා ලකුණු ලබා ගත්ත පිළිවෙල අනුව. එතකොට ඒ ඒ ලේඛනය තාවකාලික ලේඛනය හැටියට අපි හඳුන්වනවා. ලකුණු ලබාගත් ප්‍රමාණය අනුව තාවකාලික ලේඛනය ප්‍රදර්ශනය කිරීමක් කරනවා සමුක පරීක්ෂණය අවසන් වුණාට පස්සේ. එතකොට සමුක පරීක්ෂණය අවසන් වුණාට පස්සේ තාවකාලික ලේඛනය ප්‍රදර්ශනය කිරීමක් කරාට පස්සේ හැමදෙනාටම විවෘතයි තාවකාලික ලේඛනයට විරෝධතා හා අභියාචන ඉදිරිපත් කරනවා. යම්සි කෙනෙක් හිතනවා නම් නසුසුසු කෙනෙක් ඇතුල් වෙලා තියෙනවා කියලා. ඕනම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා. කෙනේ ලකුණු සියල්ලටම බලා ගන්න පුළුවන් විදිහට ප්‍රදර්ශනය කරනවා. සම්මුඛ පරීක්ෂාවට පැමිණියාගේ ලකුණු පාසලේ දැනුම් පුරේ සති දෙක කාලයක් ප්‍රදර්ශනය කරනවා. ඒකට අපි තාවකාලික ලේඛනය කියලා කියන්නේ. ස්ථිර ලේඛනය නෙවෙයි. ප්‍රථම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයෙන් පස්සේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ අස්වැන්නින් ඉදිරිපත් කරන ලේඛනය. එතකොට එක එක්කෙනා ලබා ගත ලකුණු එතන ප්‍රදර්ශනය වෙනවා. එතකොට ඒ ලේඛනයේ එක නමකට හෝ නම් කීපයකට හෝ විරෝධතා ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. එතෙන්දී අර කියපු කාරණේ ආරක්ෂා වෙනවා කියලා මම හිතනවා. ඒ කියන්නේ සුසු කෙනෙක් ඉන්නවනම් අර අනිත් අය අතරින්ම මේක මතුවෙලා එනවා. මතුවෙලා එතකොට විරෝධතාවය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවා විරෝධතාවයන් ලිඛිතව ඉදිරිපත් කරන්න පුළුවන් විදුහල්පතිවරයාට පාසල් ලැබෙන විදිහට ලියාපදිංචි තැපැල්ෙන් එවුවට පස්සේ විරෝධතා පිළිබඳව සලකා බැලීමක් ඊළඟ අභ්‍යාචන හා විරෝධතා පරීක්ෂණ මණ්ඩලයේ සිද්ධ වෙනවා. හොඳයි.
ලකුණු ලබා දීම කරලා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නයින් පස්සේ සමස්ත ලකුණු ප්‍රමාණය ඔබ දබාගෙන තිබෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියන දේ සති දෙකක කාලයක් తాවකාලික වුණු පාසලේ දැන්වීම පූර්වේ తాවකාලික තෝරාගත් පිරිස පෙන්නුම් කරනවා. යම් ආකාර විරෝධතාවයක් තියෙනවා නම් ඔබට පුළුවන් ගොනු කරන්න. මගේ පදිංචිය මෙතන. ඇයි මේ තියෙන පදිංචිය කෙනෙක් තීරණය කොහොමද කියන විදිහ පිළිබඳව ඔබට ප්‍රශ්න කරන්න හැකියාව තියෙනවා. අභ්‍යාචන මණ්ඩලයක් වෙනම තියෙනවනේ. අභ්‍යාචනා කරලා යම් ආකාරයකින් බලපෑමක් කරලා ඇතුළු වෙන්න පුළුවන්. දැන් අම්මා සාධාරණයක් වුණොත් ඒ ක්‍රමවේදය කොහොමද දියත් කරගන්නේ අධ්‍යක්ෂතුමනි? අද తాවකාලික ලේකන ඉදිරිපත් කරාට පස්සේ తాවකාලික ප්‍රදර්ශනය කරාට පස්සේ දෙමාපියන් පුළුවන්කම තියෙනවා අභ්‍යාචනා ඉදිරිපත් කරන්න නොතෙරුණු ළමයි වෙනුවෙන්. තේරුණු ළමයෙකුට නම් අභ්‍යාචනා ඉදිරිපත් කරන්න පුළුවන් මම මෙතන නෙවෙයි ඉන්න ඕනේ කියලා. මගේ ලැබිලා තියෙන ලකුණු ප්‍රමාණය අඩුයි හරි මනහරි එහෙම ගැටලුවක් තියෙනවා නම් කෙනෙකුට සමුග පරීක්ෂණ ඉදිරිපත් වුණාට අභ්‍යාචනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව විරෝධතා ඉදිරිපත් කරන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ ලේඛනයේ නාමකට හෝ නම් කීපයකට හෝ ලැයිස්තුවට විරෝධතා ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා ලේඛනයේ බලලා. එතකොට අභ්‍යාචනා හා විරෝධතා පරීක්ෂණය සඳහා වෙනම සමුග පරීක්ෂණ වෙනම කැඳවනවා. එතකොට ඒක ඒ සති දෙකෙන් පස්සේ දිනයක් යොදාගෙන ඒ අභ්‍යාචනා හා විරෝධතා ඉදිරිපත් කළ අය කැඳවලා ඒ අභ්‍යාචනා හා විරෝධතා පරීක්ෂණ මණ්ඩලයේ ඉදිරියේ ඒ අභ්‍යාචනා විරෝධතා පරීක්ෂණ කරනවා. එතකොට ඒකේදී ප්‍රධානම කාරණය තමයි සමුග පරීක්ෂණයේ සභාපති හැටියට කටයුතු කරේ ඒ පාසලේ විදුහල්පතිවරයානේ. විදුහල්පතිතුමා හෝ තුමිය තමයි සමුග පරීක්ෂණ මණ්ඩලයේ සභාපති වෙන්නේ. අභ්‍යාචනා විරෝධතා පරීක්ෂණ මණ්ඩලයේ සභාපති වෙන්නේ ආසන්න පාසලේ විදුහල්පතිවරය. අර විදුහල්පතිවරය ගන්නේ නැහැ. එතකොට ගුරුවරයෙකුත් ගන්න වෙනත් ගුරුවරයෙක් සම්බන්ධ වුණ ගුරුවරයා ගන්න. අර කාර්ය පහසු වෙනස එක කෙනෙක් පාසල එක්කෙනෙක් සම්බන්ධ වෙනවා අභ්‍යාචනා විරෝධතා පරීක්ෂණ මණ්ඩලයට. අලුත්ම මණ්ඩලයකින් තමයි මේක අභ්‍යාචනා විරෝධතා පරීක්ෂණය කරන්නේ. එතකොට අසාධාරණයක් වුණ කෙනෙකුට අසාධාරණ කියලා ඒ පිළිබඳව සාධාරණයක් අපේක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මෙතෙන්දී විශේෂයෙන්ම කියන්න ඕන කාරණා තමයි අභ්‍යාචනා විරෝධතා පරීක්ෂණ මණ්ඩලයේදී අලුත් ලීකවිලි ඉදිරිපත් කරන්න බෑ කිසිම කෙනෙකුට. අපි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කරපු ලීකවිලි සකස් කරලා ගොනුවක් හදලා තියෙනවා. එක එක ළමයාට ගොනුවක් තියෙනවා. ඒ ගොනුවේ තියෙන ලීකවිලි පිළිවන් තමයි නැවතත් සලකා බලන්න පුළුවන්කම තියෙනවා. මට මේ ලියුම ගේන්න බැරි වුණා කියලා අභ්‍යාචනා විරෝධතා පරීක්ෂණ මණ්ඩලයට අලුත් ලියුමක් ඉදිරිපත් කරන්න පුළුවන්කම නැහැ. අලුත් සහතිකයක් ඉදිරිපත් කරන්න පුළුවන්කම නැහැ. අලුතෙන් ලකුණක් ඒවට එකතු කරන්න එහෙම බලයක් නැහැ අභ්‍යාචනා විරෝධතා පරීක්ෂණ මණ්ඩලයට. ඒකෙදි දැනට තියෙන ඉදිරිපත් කරපු සම්මුඛ පරීක්ෂණ ඉදිරිපත් කරපු ලේඛන වලට ලකුණු ලබා දීමේදී යම්කිසි අසාධාරණයක් වුණාද කියන කාරණේ පමණයි සලකා බලන්න පුළුවන්කම තියෙනවා. අලුත් ලේඛන කිසිවක් ඉදිරිපත් කරන්න බෑ. අලුත් ලේඛන ඉදිරිපත් කරන්න බෑ. ඉතින් හැම කෙනාටම මේ අභ්‍යාචනා ඉදිරිපත් කරපුවට අභ්‍යාචනා වලට කැඳවන විරෝධතා ඉදිරිපත් කරපුවට විරෝධතා වලට කැඳවීමක් කරනවා. ඒතර විරෝධතා ඉදිරිපත් කරනවා ඒව ඔප්පු කරන්න සෝදාන් වෙලා ඉන්න අවශ්‍යයි. මේගොල්ල පදිංචි නැහැ හරි මොන හරි කියනවනම් ඒ පිළිබඳව අභ්‍යාචනා පරීක්ෂණ මණ්ඩලයට නිවැරදිව දත්ත ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ඔබ තුලින්ම තමයි මේ తాවකාලික ලැයිස්තුවේ විනිවිද භාවයේ ගොඩ නැගෙන්නේ. ඔබ මේ පිළිබඳව ඉතාමත් මොහොතින් අධීක්ෂණය කරනවා කියලා අපි දන්නවා. ඒ නිසා යම් ආකාරය අසාධාරණයක් සිදුව තිබෙනවා නම් අලුත් ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව ඔබට අභ්‍යාචනා හෝ විරෝධතා ගුණ කිරීමේ හැකියාව තිබෙනවා. යම් තැනකදී අධ්‍යක්ෂතුමනි සිදු වුණොත් දරුවෙකුට පාසලක් නැතිවීම සම්පූර්ණයෙන්ම ලකුණු හෝ කුමන හෝ ප්‍රශ්නයක් මත අයදුම් කරපු කුමන පාසලක් හෝ ලැබිලා නැතුව දරුවෙකුට පාසලක් නැතිවීමේ අවදානමක් ඇති වෙන්න පුළුවන්ද? දැන් ඔය මම කලින් කියපු අභ්‍යාචනා විරෝධතා පරීක්ෂණ මණ්ඩලයෙන් පසුව තෝරගත්ත ලේඛනයේ ඉදිරිපත් මේ පාසල දැන්වීම පෝරේ ප්‍රදර්ශනය කරනවා. ඒක අභ්‍යාචනා විරෝධතා පරීක්ෂණ මණ්ඩලයේ අසනින් තෝරගත්ත ලේඛනය ප්‍රදර්ශනය කරනවා. ඒක තමයි අවසන් ලේඛනය. ඒක තෝරගත්ත අයගේ නාම ලේඛනය වෙනස් වෙන්නේ නැහැ ඊට පස්සේ. ආයේ අභ්‍යාචනා විරෝධතා පරීක්ෂණ මණ්ඩල රැස් වෙන්නේත් නැහැ. ආයේ අභ්‍යාචනා කරන්නත් බෑ ඒ ලේඛනයට විරුද්ධ. එතකොට ඒ තෝරගත්ත ලේඛනය තමයි එතන ප්‍රදර්ශනය කරන්නේ. අර අපි මුලින්ම කිව්වනේ සමුග පරීක්ෂණයට කණ්ඩායමක් තෝරගන්නවා කියලා හතර ගුණයක් එක ඝනවල. එතකොට එතෙන්දිත් හතර ගුණයට ඇතුළත් නොවි සමුග පරීක්ෂණයට කැඳවල නැති කෙනෙක් ඉන්නවනේ. මට යන්න ඕන, මාව කැඳවන්න ඕන, නමුත් මාව කැඳලා නැහැ කියලා මේ ඒ ක්ෂණික ඉලිමක් කරොත් එහෙම ඒ පිළිබඳ නැවතත් සලකා බලන්න පුළුවන් අර ප්‍රථම සමුග පරීක්ෂණයේ අවස්ථාවේදී. එතකොට අවසාන ලේඛන ප්‍රදර්ශනය කරාට පස්සේ කිසිම ඉලිමක් ඉදිරිපත් කරාට වැඩක් නැහැ. ඒ වගේ සලකා බලන්න පුළුවන් කමක් නැහැ. අවසාන ලේඛනයේ
නම් තියෙන ළමයි ටික තමයි ඇතුළත් කිරීම කෙරෙන්නේ. එතකොට අවසන් ලේඛනය සමග පොරොත්තු ලේඛනයකුත් ප්‍රදර්ශනය කරනවා. තෝරගත් අයගේ ලේඛනය වෙනම තියෙනවා. පොරොත්තු ලේඛනයක් වෙනම තියෙනවා. එතකොට එක එක ගණ යටතේ කෙනෙක් ආවේ නැත්නම් ඊළඟට කවුද ගන්න කියන එක ඒකේ පැහැදිලිව පෙන්නනවා. ඒක තියෙන ලකුණු ප්‍රමුඛතාවය. ලකුණු ප්‍රමුඛතාවය යනවා. පොරොත්තු ලේඛනයේ තියෙන ලකුණු අනුව තමයි සකස් වෙලා තියෙන්නේ. පැහැදිලිව එන්න තිලමය වෙනකොට කවුද ගන්න කියලා ඒකේ සඳහන් කරලා තියෙනවා. සමාන ලකුණු තියෙනවා නම් දැන් 70 අය 10 දෙනෙක් විතර ඉන්නවා නම් ගොඩක් වෙලාවට පොරොත්තු ලේඛනය පෙළ ගැස්සන්නේ ආසන්නතාවය පදනම් කරගෙන. ලිපිනේ බලලා ඒ අනුව පොරොත්තු ලේඛනය පිළිවෙලට සකස් කර ගන්නවා. එහෙම තමයි අවසාන ලේඛන දෙක සකස් වෙන්නේ. පොරොත්තු ලේඛනයයි තෝරාගත්ත ලේඛනයයි. ඒතර මේ දෙකටම ඇතුළත් වෙන පුළුවන් ළමයි සම්පාරිෂ ආපු අය. තෝරාගත්ත ලේඛනයට ඇතුළත් වෙච්ච අය ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ ඇතුළත් වෙනවා. ඇතුළත් නොවන අයට අපි හැම දිනකටම පාසලක් ලබා දෙන්න කටයුතු කරනවා. ඇතුළත් නොවන අයට ඉක්මනින්ම ළඟම තියෙන කලාප අධ්‍යාපන කාර්යාලයට අභ්‍යචනයක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. එතකොට ඊළඟට ආසන්නව තියෙන පාසල ඒගොල්ලන් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ කියන්නේ ආයුධම් කරලා තිබුණා හෝ නැති වුණත් හම්බ වෙනවද නැත්නම්? ඔව් කිසිම ආයුධ පත්‍රයක් ඉදිරිපත් කරන්න ඕනත් නැහැ ඒකට. ඔය සම්මුඛ පරීක්ෂණ පිළිවෙලට යන්න බැරුණ කෙනෙකුට වුණත් කලාප අධ්‍යාපන කාර්යාලයට කියලා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා හම්බ වෙලා අභ්‍යචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව රජයේ පාසලක් ලබා ගන්න පුළුවන්. ගොඩක්ම ගැටලු තියෙන්නේ ජනප්‍රිය පාසලක් ලබා ගන්න බැරිකම. ජනප්‍රිය පාසල විධිමත් පෙළපත් ඉදිරිපත් කළා ওই විදිහට සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා එහෙම තේරෙන්නේ. නමුත් රජයේ පාසලක් ලබා දෙන්න අපිට පුළුවන්කම තියෙනවා. මේ ජනප්‍රිය පාසලෙත් අනෙක් රජයේ පාසලලත් එකම විදිහේ විෂය නිර්දේශක ක්‍රියාත්මක කරන එකම ගුරුවරු අපේ ඉන්නේ. හොඳ දක්ෂ ගුරුවරු හැම පාසලකම සේවය කරනවා. කිසිම ගැටලුවක් නැහැ. මම නම් නිර්දේශ කරන්නේ මේ ළමයි අඩු පාසලකට ළමයි ඇතුළත් වීම තමයි හොඳයි කියලා. අපිත් ඉගෙන ගත්තා ඒ වගේ පාසල්වල. ඒ තමයි හොඳින් හොඳ මානසිකත්වයකින් යුතුව ළමයට අධ්‍යාපනය හදාරන්න පුළුවන්කම තියෙනවා. වෙරි පාසල් තමයි වැඩිපුර අපේ තියෙන්නේ. ජනප්‍රිය පාසල් බස්නාහිර පළාතේ පළාත් සභා පාසල් බැලුවොත් 150 200 අතර ප්‍රමාණයක් තියෙනවා. වැඩි ප්‍රමාණයක් තියෙන්නේ කුඩා පාසල්. ඉතාමත්ම හොඳ පරිසරයක පිහිටලා තියෙන හොඳ අධ්‍යාපන කටයුත්තක් කරගෙන යන්න පුළුවන් විදිහේ ඉතාමත්ම සංසුන් පාසල් ප්‍රමාණයක් තියෙනවා. පැහැදිලිව. ඒ සියලු දේ අතර ඔබතුමන් ඔබ සියලු දෙනා මේ පණිවිඩයේ ගයි කියලා අපි විශ්වාස කරනවා. නගරයේ තියෙන ජනප්‍රිය පාසලට යනවාටත් වඩා ඔබ ළඟම තියෙන පාසල දරුවාටත් නිරවුල් දරුවාටත් පහසුයි එවැනි තැනකට ඔබ ඔබේ තීරණය වෙනස් කරාවි කියන බලාපොරොත්තුවත් අපි අතර තියෙනවා. ළඟම පාසල හොඳම පාසල බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් වෙනවා. සෑම පාසලකටම එකම හැන්දෙන් බෙදෙන විදිහේ වැඩපිළිවෙලක් දියත් වෙනවා. ඉතින් ඒ පසුබිම ඇතුලේ යම් ආකාරයේ අසාධාරණයක් වෙනවා කියලා හිතනවා නම් එහෙම දෙයක් නැහැ. හැම පාසලකම එකම විෂය නිර්දේශ එකම ආකාරයේ ප්‍රමිතිගත ගුරුවරුන් උගන්වන්නේ. ඒ නිසා ඔබේ ඔළුවේ තියෙනවා නම් යම් ආකාරයෙන් මේ විදිහේ සීමාවක් ඒ දේවල් නිරවුල් කර ගැනීම කරගත යුතුයි. මේ ප්‍රශ්නයක් විදිහට අනිකුත් අය ගොනු කරන දෙයක් තියෙනවා. සල්ලි දීලා දරුවෝ දාගන්න පුළුවන්, මේ අල්ලස් දීලා ළමයි ඇතුළත් කරගන්න පුළුවන්. මේකේන සංකල්පය දැන් 100%ක්ම බැහැර වෙලාද තියෙන්නේ? ඔව් ඒකත් හොඳ කාරණයක් මතු කරේ. මොකද අපි දැන් ජනවාරි මාසේ ඉඳලා අපි මහා ජන දිනවලට එන සෙනඟ දියා බලපුවාම ගොඩක් වෙලාවට ওই කාරණේ කිය වෙනවා. ලොකු වියදමක් කරපු අය එනවා මහා ජන දිනයට ඉස්කෝලයක් ඉල්ලගෙන. එහෙම විතං කරා කියලා ඉස්කෝල ලබා ගන්න පුළුවන් කමක් නැහැ. කිසිම කෙනෙක් ඒ පැත්තට යොමු වෙන්න එපා. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් වෙලා තේරුණ ඇතුළත් වෙනවා. ඊළඟටත් පාසලක් ලබා දෙනවා අපි. ඒ හා සමාන මේ පහසුකම් තියෙන පාසලක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. කිසිම කෙනෙක් අනවශ්‍ය වැඩපිළිවෙල වලට යොමු වෙන්න එපා කියන කාරණේ විශේෂයෙන් මතක් කරනවා. තමන්ගේ මුදල් නහත්ති කරගෙන ඒ අනිකාරණේ අපි දැන දැනම නීති විරෝධී ක්‍රියාවකට අපි තවල් වෙනවනේ. එහෙම වෙනවා කියන්නේ. ඒ වගේ දේවල්ට යොමු එන්නපා කියන කාරණ විශේෂ මතක් කරනවා. මොදල් සහ තමන්ගේ කීර්ති නාමයට කැල්ලක් වෙන්න ඉඩකට තියෙනවා. ඒ වෙන දේවල්ට යොමු වීම තුළින් ඊළඟට අනවශ්‍ය විදිහට විදුහල්පතිවරුන්ට සහ පාසල් වලටත් චෝදනාවන් ගොඩනගෙනවනේ මෙහෙම කරන්න ගියන් පස්සේ. සහ ගොඩක් වෙලාවට ඔහොම ඉදිරිපත් වෙන අය වංචනිකේ වංචා සහගත පුද්ගලෙ. එහෙම කරන්න බෑ. නමුත් ඒ එහෙම වෘත්තයක් හැටියට කරන පුද්ගලයන් පිරිසක් ඉන්නවා. එහෙම මිනිස්සුම් රවට්ටලා ඒ වගේ දේවල් කරලා මුදල් අරගෙන පැනලා යනවා. එහෙම දීර්ඝ කාලයක් එහෙම පුරදිච්ච ප්‍රමාණයක් වෙන නිසා එවැනි දේවල්ට හසු වෙන්න එපා කියන කාරණේ විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි. සාධාරණව ඉල්ලලා එහෙම ඉස්කෝලයක් ලබා ගන්න බාධාවක් නැහැ. කාට හරි පාසලක් නොමැති වුණත් අපි මොන ගහන්න පුළුවන් බතා දිනවල කලාපද්‍යමන අධ්‍යක්ෂවරු මොන ගහන්න පුළුවන් පළාත් අධ්‍යාපන
කාර්යාලයට ඇවිල්ලා මා මුණ ගැහෙන්න පුළුවන්. අපි අපි ළඟට එන හැම කෙනෙකුටම පාසලක් දීලාමයි යවන්නේ. පාසලක් නොදී යවන්නේ නැහැ. සමහරට එන කෙනා අකමැති වෙන්න පුළුවන් ඒ පාසලට. නමුත් අපි ළමයාට පාසලක් ලබා දීම අපේ ප්‍රමුඛතම වගකීමක් වෙනවා. ඒ නිසා ඒක අපි ක්‍රියාත්මක කරනවා. අර ළඟම පාසල හොඳම පාසල කියන ව්‍යාපෘතිය මත පදනම් වෙලා මේ පාර අයදුම් කිරීමේදී යම් ආකාර වෙනසක් වෙලා තියෙනවද? ජනප්‍රිය පාසල් වලින් මේ විභේදනය වෙලා තියෙනවද? අනෙක් පාසල් වලට අයදුම්පත් වැඩිපුර ලැබිලා තියෙනවද? ඔව්, දැන් ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ ක්‍රියාත්මක කරන්නේ. එතකොට ප්‍රාදේශීය වශයෙන් පාසල් විශාල ප්‍රමාණයක් සංවර්ධනය වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ අනුව එළුපත්‍ර බෙදලා යාමක් මම දකිනවා මේ 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 වර්ෂයේ ඊ වර්ෂයේ වගේ ඉඳලා එළුපත්‍ර බෙදලා ගිහිල්ලා තියෙනවා. සමහර පාසල් වලට එළුපත්‍ර ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එතකොට ඒක ඉතාමත් හොඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලාපොරොත්තුවත් ඒක වුණේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ වර්තමාන රජයේ ගිනිය ගිය ප්‍රධාන වැඩසටහනන්නේ නගම පාසල් හොඳම පාසල් වැඩසටහන. ඒ යටතේ ප්‍රාදේශීය වශයෙන් පාසල් විශාල ප්‍රමාණයක් සංවර්ධනය වෙලා තියෙනවා. ඒ අනුව ඒවටත් හොඳ ඉල්ලුමක් ඇතිවීම පවතිනවා. ඉදිරි කාලේදී මම හිතනවා ගොඩක් මේ තරංකාරී තත්ත්වය ආවම වෙයි කියලා. එතකොට ඉදිරි කාලේදී දැන් ගොඩක් විදේශ රටවල නම් තමන් පදිංචි තැන ආසන්නම් පාසලට තමයි ළමයි යන්නේ. වැඩි ඇතට ළමයි ගෙනියන්න උත්සාහ දරන්නේ. ළමයාගේ පාසලන වයස ඉලමෙනකොට ඒ ඉස්කෝලෙන් දැනුම් දීමක් කරනවා මේ පාසල තමයි ඇතුළත් වෙන්න ඕනේ කියලා. එහෙම තත්ත්වයක් අපේ රටෙත් ඇති වෙන්න අවශ්‍යයි. ඒ කාලෙදී ළමයාට තමයි ඒකෙන් වැඩි ප්‍රයෝජනයක් තියෙන්නේ. හොඳයි. මේ ආසන්නම් පාසලට ළමයාට යන්න පුළුවන්කම තියෙනවා නම් ඉතමත් පහසෙන් ළමයාගේ පාසල් ජීවිත කාලය ගත කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. බස්නාහිර පළාත තමයි ලොකුම තරඟයක් තියෙන තැන. ලංකාවේ තියෙන ඉහළ පෙළේ පාසල් යැයි හඳුනාගෙන ඒවා මත පදනම් වෙලා දරුවන් ඇතුළත් කර ගැනීමේ ලොකු යුද්ධයක් බස්නාහිර පළාත තියෙනවා. ඒ නිසාම තමයි බස්නාහිර පළාත අධ්‍යක්ෂතුමන් අපි ගෙනවිත් මේ කාරණේ ඔබට පැහැදිලි කරේ. එතුමන්ට මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ දීර්ඝ අධ්‍යක්ෂ සමුදායක් තියෙනවා මීට පෙර දරුවෝ තනතුරුත් එක්ක. ඒ නිසා බොහොම නිරවුල්ව පැහැදිලිව පැහැදිලි කර දුන්නා එක වසරට දරුවන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද, විය යුත්තේ කොහොමද, සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටිද්දී ඔබෙන් වෙන්න ඕනේ දේ මොකද්ද, කවුරු හරි කෙනෙක් වංචනික ක්‍රියාවලියකට යනවා නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වීම කොහොමද, අල්ලස් දීලා දරුවෙක් දාගන්න හදනවා නම් ඒ අල්ලස් ගන්න පාර්ශ්වයේ සහ දෙන්න බලාපොරොත්තු වෙන පාර්ශ්වයේ දෙපාර්ශ්වයේම දැනගත යුතු කාරණේ තමයි මේක. ඉතාමත්ම බරපතල වරදක් වෙනවා සහ මේ වන විටදී ඊට ඉඩ කඩ නැහැ. බොහොම විවෘත ලේඛනයක් తాවකාලික ලේඛනයක ඉදිරිපත් වෙනවා. ඒ අනුව අභියාචනා විරෝධතා ගොනු කරන්න පුළුවන්. මේ ආකාරයෙන් විනිවිදව ක්‍රියාවලිය දියත් වෙනවා. යම් යම් තැන්වලදී ගැටලු ඇති මේ සියලු දේ निराකරණය කරගන්න කලාප අධ්‍යක්ෂවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පළාත් අධ්‍යක්ෂවරුන් සිටිනවා. ඔවුන් හරහා මේ කාරණේ निराවුල් කරගන්න පුළුවන්. අපි හිතනවා ඔබට පළදායි වෙන්නේ නැති. මොකද ඔබ හැමෝගෙම එකම බලාපොරොත්තුව දරුවා පාසලකට ඇතුළත් කර ගැනීම. ළඟම පාසල හොඳම පාසල බවට පත්ව තියෙන වෙලාවකදී කොළඹ තියෙන ජනප්‍රිය පාසල, නගරයේ තියෙන ජනප්‍රිය පාසල විතරක් නෙවෙයි, ගමේ පාසලෙත් ඒ විෂය නිර්දේශයේම ඒ ප්‍රමිතිගත ගුරුවරුන්ම ඒ ආකාරයෙන් අධ්‍යාපනය ලබා දෙන පරිසරයක ඔබට හොඳම දේ තමයි ඔබේ ළඟම පාසලට දරුවාට පහසුවක් වෙන්නට, ඔබට පහසුවක් වෙන්නට ඔබේ දරුවා යොමු කරගන්න එක. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි, බොහොම ස්තුතියි අද පැමිණීම වෙනුවෙන්. අපි මේ දරුවන් ඇතුළත් කර ගැනීමේ කාරණේමයි අද කතා කළේ. මොකද එහි කතා කරන්නට සහ ඔබගෙන් ලැබුණු දුරකථන ඇතුම් සහ මේ සියලු දේත් එක්ක පැහැදිලි කිරීම ගොඩක් තිබුණා. අපි විශ්වාස කරන ඔබට සාධාරණයක් ඉෂ්ට කළා කියලා. හෙට දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් වැදගත් මාතෘකාවක්. අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමන් සරත් ජයමාන්න මැතිතුමන් හෙට උදෑසන හයිබොන් සුබ දවසක් කතා බහට එනවා. අපි හෙට හමුවෙමු. අද දවසේදී අපි කතා කළේ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රී ශ්‍රීලාල් නෝනිස් මැතිතුමන් සමගින්. හෙට යාළි හමුවෙමු. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්. හයිබොන්.